කියන්නේ හනින් පිරුණු ලෝකයක. නාදයේ ශබ්දයේ පිරුණු ලෝකයක. හැබැයි මේ අපට ඇසෙන හඬවල් ශබ්ද නාද මේ සියල්ලේම තේරුමක් තියෙනවාද? දැන් පතංජලි කියන පැරණි ಭಾರತೀಯ දාර්ශනිකයා පඬිවරයා කිව්ව දෙයක් තමයි භාෂාව කියන්නේ මේ නිශ්චිත තේරුමක් ඇති හඬටයි කියන එක. දැන් ඊට පස්සේ මෙහිමිච්ච වාග්විද්‍යාඥයෝ කිව්වා මේ භාෂාව කියලා කියන්නේ බොහොම අර්ථ ප්‍රයුක්ත ශබ්ද සංයෝජන ක්‍රමයකට කියලා. ඒ මොක වුණත් භාෂාව තුළ තමයි මේ මානව සමාජයේ තිබිච්ච ඥාන සම්භාරය, එහෙම නැත්නම් තිබෙන ඥාන සම්භාරය රැඳී තිබෙත්. මෙන්න මේ ඥාන සම්භාරය අසුර කරමින් හැදෙන ගීතවල තමයි මම නම් ස්වභාවිත ගීත කියලා කියන්නේ. මෙන්න මේ ස්වභාවිත ගීතයේ පිළිබඳව අපට දෙන්න පුළුවන් ඉතාම හොඳ සනිදර්ශන දෙකක් අද අපට අපේ සම්භාෂණ මණ්ඩපේ දැක් ගන්න පුළුවන්. ඒ සඳහා ඉතාම හෘදයාංගම ආකාරයට මේ කාරණා අපට ඔප්පු කරන්න පුළුවන් විශිෂ්ට ගායන ශිල්පියන් දෙදෙනෙක් තමයි ලය සහ ලය ගාන්ධාර මණ්ඩපේට පැමිණ සිටින්නේ. ඉතින් බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා නිර්මල රණතුංග මහත්මිය. සෙවන්දි අයිබෝ. දැන් නිර්මල මට අහන්න තියෙන්නේ මේ මං වචනයක් පාවිච්චි කළානේ හෘදයාංගම කියලා. ඒ ඔබේ ගීත අහනකොට මගේ පරණ කාලේ නම් මං හරිම ආකර්ෂණය කරපු කටහඬක් ඔබට තිබුණේ. ඒක හෘදයාංගමයි කියලා මම බොහොම අවධාරණය කරන්නේ. හැම ගීතයකම තිබෙන හරිම හෘදයාංගම බවක්. එක්තරා ආකාරයකින් ඔබේ ගීත නිකන් හරිම අභ්‍යන්තර කතනයේ ගෙදරා වගේ. ඔබ නිකන් ඔබේම අභ්‍යන්තරයේ අමතනවා වගේ හඬක් අපිට දැනෙනවා. දැන් මම අහන්න යන්නේ මේ හෘදයාංගම ගායනය ඔබ පටන් ගන්න කවද්ද කොතනින්ද? මම කියන්න පුළුවන් මගේ පටන් ගන්න මගේ නිවස. මම ගෙදරදී කුඩා අවදී ඉඳලා මේ ගීත ගායනා කරනවා. ඉතින් පල්ලිය ගීතිකා ගායනා කරනවා. මගේ අම්මා තාත්තා අපේ සහෝදර සහෝදර ඔක්කොම එකතු කරගෙන හවස වෙනකොට ගීත ගායනා කරනවා. ඉතින් ඔය තමයි මගේ පටන් ගැනීම. ඊට පස්සේ තමයි මම ළමා මණ්ඩපෙට යන්නේ ගුවන් විදුලියේ. ළමා මණ්ඩපේ ළමා ගායිකාවක් ලෙස මම වැඩසටහන් වලට සහභාගී වෙනවා. එහෙම එහෙම ගිහිල්ලා ඊට පස්සේ මට මතකයි නන්දා මාලි මහත්මියගේ රුව ඇති ලඳක් කියන ගීත නාට්‍යයේ මම රුව ඇති ලඳක් ගී චරිතය ළමා ගීත නාට්‍ය චරිතය රඟපාමින් ගීතය ගායනා කළා. නර්තනයේ යෙදුණා. ඉතින් ඒ හුරුව පොඩි කාලේ ඉඳන්ම ආවා. ඊට පස්සේ තමයි මම සරලී පරීක්ෂණයට ඉදිරිපත් වෙලා සරලී ශිල්පිනියක් ලෙස වැඩසටහන ඉදිරිපත් කරන්න ගත්තේ. මුල් කාලේ මගේ පාසලේදී වුණත් මං හුඟක් ජනප්‍රිය වෙලා හිටියේ ගීත ගායනාවේ. ඔය නිර්මලා මේ ඔබ ඇත්ත වශයෙන්ම ගුවන්විදුලිය පදනම් කරන් තමයි බොහෝ විට ඔබේ ආරම්භය සිද්ධ වෙන්නේ නේද? ඔව්, ගුවන්විදුලියෙන් තමයි මුලින්ම ළමා මණ්ඩපේ. ළමා මණ්ඩපේ. මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද ඒ කාලේ ඔබේ සමකාලීන හිටපු අය කවුද කියලා ළමා මණ්ඩපේ? රෝහණ සිරිවර්ධන. සංජිත්‍යා පාදල්විස්. ආර් චිත්‍ර කියලා ගායිකාවක් හිටියා. ඒ වගේ තමයි මට මතක තියෙන්නේ. සමුනි මේ ඔබ ගැන මට දෙයක් කියන්න තියෙනවා. ඔබ හරිම ප්‍රකාශ ජනක මූණක් තියෙන කෙනෙක්. සරල සිංහලෙන් කිව්වොත් ෆොටෝජෙනික්. ඉතින් මේ ඒක අපේ විශේෂ පැත්තෙන් බැලුවොත් ද මගේ විශේෂ පැත්තෙන් බැලුවොත් හරි වැදගත් කාරණාවක්. හැබැයි ගායනට ඒක ඇත්තටම වැදගත් කාරණාවක් නෙවෙයි නේද? මං අහන්නේ දැන් ඔබ බොහෝ වෙලාවට මේ දැන් අද ගායනා කරන්නේ මවගේ ගීතනේ. හැබැයි සාමාන්‍යයෙන් අපි දන්නවා ඔබ ගාය ඔබ අනිත් වෙලාවට ගායනා කරන්නේ මවගේ ගීත නෙවෙයි. ඔබගේ පුංචි නන්ද හරි පුංචි සරෝජිනී ගීත. ඒකෝදි නෑ මෙහෙමයි, ඒක මට අහම්බෙන් සිද්ධ වෙච්ච දෙයක්. පුංචිගේ ගීත ගායනා කරන්න ලැබුණ එක. මං මුලින් කියන්නම් මගේ ඇත්තටම ආරම්භය සිනාමල් ගොඩක් කියන ගීතේ මගේ මුලම ගීතය. ඊට පස්සේ කාලෙක
බොහොම මෑතකදී වගේ නිරංජලක් මුංශිගෙන් ආරාධනෙන් මට ඇයගේ ගීත ගායනා කරන්න අවස්ථාව ලැබුණා. මොකද පුංචි අබේවාප නැති වුණාට පස්සේ ගීත ගායනයට සමුදුන්නා. ඉතින් ඒ යම් යම් අවස්ථාවල පුංචිට ලැබෙන ප්‍රසංග ඒවට මට කතා කරා පුංචි. ඉතින් ඒවට ගායනා කරලා ඒව දැකපු අය මට ආරාධනා කරා එලිමාන් සම්දර්ශන වලට, එතන නොයෙක් වැඩසටහන් වලට ගීත ගායනා කරන්න. ඉතින් පුංචිගේ අවසරයක් වූ මම ඒවට සහභාගී වුණා. දැන් මේ ගීතය මිසල ගායනා කරපු ගීතය මේ සිනා මල් ගොඩක් රචනා කළේ රත්මලේ බන්දුල ගුණවර්ධන. එතකොට මේ සංගීතය නිර්මාණය කළේ ඔබේ දයාබර ස්වාමිපුරුෂයා විජයරත්න රණතුංග විජය අයියා. එතුමා ගැන පොඩ්ඩක් කියන්නකෝ. ඔව්, මට CD කැටියකට ගීත ගායනා කරන අවස්ථාවක් ලැබුණාම මං හිතුවා මගේ දුවත් එක ගීතයක් ගායනා කරන්න ඕනේ කියලා. ඉතින් ඔය ගීත රචකයා බොහොම හිතවත්, අපිව සමීපව ඇසුරු කරපු කෙනෙක්. ඒ නිසා නිතර අපේ දෙවියන් අපේ ගෙදර ආවා ගියා. ඉතින් මම එයාට බාර දුන්නා මටයි දුවටයි ගායනා කරන්න හොඳ ගීතයක් රචනා කරලා දෙන්න කියලා. ඉතින් එයා නිතර දැක්ක අපි දෙන්න අතර තිබෙන සම්බන්ධතාවයයි. ඉතින් දුවගේ දඟකාර කණුයි ඔක්කොම දැකපු කෙනෙක්. ඒකින්ද එයා ලේසියෙන් ওই ගීත රචනා කළා අපි දෙන්නගේ ගති ප්‍රවතුන් හඳුනගෙන. එතකොට මට ඕනේ වුණා මේ ගීතයට මගේ මහත්යල අවුවම මේ සංගීත නිර්මාණය කරන්න. ඔව්, එහෙම තමයි ওই ගීතේ ඉන්නේ. හොඳයි, අපි මෙලඟ ගීතයට යන්. ඔබ මට තරුවකි.
කුමාරදාස් සබුතන්ත්‍රය මේ ගීතය රචනා කරන්නේ. නිර්මල ඔබ මේ ගීතය ගායනා කරන්නේ ලක්ෂ්මණ විජේසේකර සමග. ඉතාම දක්ෂ ගායකයෙක්. අනික මේ මෙහි තනු නිර්මාණයත් ලක්ෂ්මණ. ඔව්. ගීතය තනුව නිර්මාණය කරේ ලක්ෂ්මණ විජේසේකර. මේකේ අතුරු සංගීත ඛණ්ඩ ඒ ඔක්කොම මේ නිර්මාණය කළේ සෝම්පාල රත්නායක මහත්මයා. කොයි කාලෙද මේ ගීතය නිර්මාණය වුණේ? මං හිතනවා මේවා 70 ගණන් වල ගායනා කරපු ගීත. මේකත් ගොනෙදිලි ගීතද? ඔව් ගොනෙදිලි සරල ගී වැඩසටහනකට ගායනා කරපු ගීතයක්. නිර්මල ඔබ ඇත්ත වශයෙන්ම අපේ රටේ තාම දැන් මෙහෙම කිව්වොත් මේ කලාපවුල කියලා අපිට අගල සරලව කියන්න පුළුවන්. හැබැයි මම හිතනවා ඔබ අපේ රටේ අපේ මිනිස්සුන්ගේ භාවමේ ජීවිතේ නිසැකවම පෝෂණය කළ කලාපවුලකට ඇති සමාජිකාවක්, ප්‍රබල සමාජිකාවක්. අපි කිව්වොත් මාචාර්ය සනත් දන්දසිරි, මල්කාන්ති දන්දසිරි, රංජිලා සරෝජිනී, අභ්‍යවදල බාලසූරිය, මනෝජ් පේරිස්, එතකොට බිහල් වික්‍රමදිරි සූරිය, අනුරාධානන්ද සිරි, සකුද්දලා පේරිස්, මේ ආදි වශයෙන් ගත්තා. හැබැයි මං හිතන්නේ සෙවන්දි ඔබගේ දරුවෝ දෙදෙනාත් එකතු වුණොත් තවත් දික්කේ මේකට. මේ දැන් මම අහන්නේ දැන් මේ අර මම කලින් කිව්වා වගේ මේ ඔබ නිසකෝ යම් සේවයක් කරපු අය නිකම්ම මේ කලා පවුලක් වශයෙන් ඔය හිටපයි නෙමෙයි. එතකොට ඔබේ ගායන දිවිට මං හිතන්නේ අලුම ගානේ වසර කීයක් විතර සමිරියද දැන්? මම ඇත්තටම ගායනීට පෙළඹුණේ මගේ කුඩා අවදීනේ. ඔව්. ඒක මට අවුරුදු මං හිතන්නේ 12ක් විතර ඇති. 12? අනෙක් අතට නිර්මල ඔබ චිත්‍රපට බසවීම් ගායනට පීසෙනවා. ඔව් මහා ගොඩකට මම ඇත්තටම චිත්‍රපට දෙකකට වගේ තමයි මම සම්බන්ධ වුණේ. එකක් මේ මොකද ශ්‍රී ලංකා පකිස්තාන් එහෙම ඒ චිත්‍රපටය ඒකට මම ගායනා කරන්න මට මතකයි. ඊට මීටන් මන්න වරච්චි ගීතයක්. ඊට පස්සේ මම ගුරුගෙදර චිත්‍රපටයේ ගීත ගායනා කරා. ඒකට මට හොඳම ගායිකාව හැටියට සම්මානය ස්වරසංග සම්මානයට පාත්‍ර වුණා ඒ චිත්‍රපටය නිසා. මට මතකයි විශේෂ සිද්ධි දෙකක් තියෙන එකක් තමයි දැන් කවුද අපේ යශෝදා යමලධර්ම කියන ප්‍රකට ප්‍රබල රංග ශිල්පිනිය ඉස්සලාම එන්නේ ඔය ගීතය ගායනා කරමින්. ඔව් මම හිතන්නේ මමත් මුලින්ම චිත්‍රපටයේ ගීතයක් ගායනා කළේ ඔය මේ එක මාගේ මන්දිරේ රම්බිස වගේ එක නූර්ති ගීතයක්. නූර්ති ගීයක් වුණාට ඒක ප්‍රේමසිරි කේමදාසයන් මේ විනාශ කරලා තිබුණා ගීතේ. ඔව්. ඒ විනාශ දැනගන්න පොඩ්ඩක් අපි ගායනා කරමුකෝ බලන්න කොහොමද උනේ කියලා බලන්න මතක් කරගන්න. මම පොඩි කොටසක් ගායනා කරන්න. ගී පානනේ යෝතින් මං අන්ධකාරෙ ඉන්නෙම් මා පෙන්ද පිම්බරාගේ ඒවාසි මාගේ වාසි. අපි විරාම ගන්නවා.